එලියසයි බැහැරක්ද මේ? මම මේ කඩමණ්ඩියට යන ගම. මම මේ එලියසයි මුලිච්ච වෙන්නමයි බලන්න උන්නේ. අර මොකටද? අර මොකටද අහන්නේ? විදානිගේ ඉඩමේ පැල්කොටේට වෙලා මොකද්ද මේ නටන නාඩගම හැබෑට? ආ මෙදා බාරඹට කවුරු හරි හොඳ temperadu කේලමක් කියලා වගේ ඈ. කේලමක් කැලියසයි කාරණාව හැබෑවනේ. ඈ? ඔය විදානේ රාලත් එක්ක ඔට්ටු වෙන්නේ නැතුව කුලියක් මලියක් කරගෙන තමන්ගේ පාඩුවේ හිටියානම් කම්බුතු වෙන්නේ හැබෑට. මම දන්න කර්මාන්තයක් නැහැනේ මලෝ. මං ඔන්න හින්න විදිහට මිඤ්ඤා. මෙන්න මේ සල්ලි ටික තියාගන්න. මම ආයෙත් උඹෙන් කොහොම සල්ලි ගන්න? එන්න මේක තියාගන්න. මේ සල්ලි වලින් මොකක් හරි වෙළඳාමක් හරි මොකක් හරි කරන්ට බලන්න. අනේ මලෝ. එලියස් අය. එන හැටියට මං තව උදව්වක් කරන්ට බලන්න. මේක තියාගන්න. අනේ. බට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ මේ කරපු උදව්වට නම්. හොඳයි. එහෙනම් මං ගොහින් ඉන්නේ. හොඳයි. රමතේම් අපි දැන් මේකට මොකද කරන්න විදාන මහත්තයෝ? මුදලි හාමියයි ජුවානිසේයි අතර විරසකයක් ඇති කරන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? ඒක තමයි. ඔබ පොඩ්ඩක් කල්පනා කරපන්කෝ. හරි. මම උඹට පාර පෙන්නුවා. ඔබට තියෙන්නේ ඒ පාර දිගේ යන්න ඕන තැනට යන එකයි. උන් දෙන්න අතරේ විරසකයක් ඇති කරපුවම මොකයි වෙන්නේ? උන් දෙන්නව එළියට දාන්න ලේසි වෙනවනේ බං. ඔය කියන තරම් ඔය වැඩේ ලේසි වෙන්නේ නෑ විදානේ මහත්තයෝ. මාංශි වුණොත් බැරි වෙන එකක් නෑ. ඔය ලොකු යුද්ධ පටන් අරගෙන තියෙන්නේ පොඩි සිද්ධියලුනේ. හොඳා හොඳා. මං එහෙනම් ওই වැඩේට බහින්නම්. හැබැයි විදාන මහත්තයෝ ඔය වගේ වැඩ රාජකාරී වලට බහිනකොට අතේ මිටේ ආමින් සල්ලි පණන් එහෙම තියෙන්න ඕනේ. වරෙන් වරෙන් ඇතුළට මම ඔබට වාලි දෙන්න. බල හෙලම් කරනවද? මොනවද මේ ඔටුන හදන්නේ ඔක්කොටම? තේරම රජ වෙන්නද? ඈ? ආ. ඉසබෙලා. ආ. එලියස් අයියා. කොමේ වෙලුන් සින්නෝ? එයයි ගියා මේ ගේ හදන පැත්තට. සදානා නැති වෙච්ච එක අතක් කරනවා වගේ නේ. දරුවෝ ටික බලාගන්නත් කවුරුත් නැහැ නේ. එලියස් අයියාම නේ ඉතින්. හරි හදිස්සින් උංග ගිහිලා ආපහු අර ගේ කෑලි පට්ටල් කෙරුවේ. එහෙම කෙරුවේ ඉතින් අර විධානේ උන් නැහැ ගේ කඩන්න ලෑස්ති වෙන හින්දානේ. වෙන මොනවා කරන්නද මං? කොහමින් කොහමින් හරි ඉතින් මට පාඩු වෙනෙව්වම තමයි සිද්ධ වෙන්නේ. ඔහොම ආදියම්කෝ. අර මොනාට? මේ සල්ලි ටික අරන් තියා. තේ ආමුද්‍රුවනේ. කොයි බින්ද? ආයි මං කොහෙන්වත් කෙලෙප්ප කරපුවා නෙමෙයි ඌවා. බොහොම ගුණගරුක ධාර්මිෂ්ඨ මහත්මෙක් මගේ මේ දාන පාරමිතාව ගැන පැහැදිලා මට බාර දුන්නු මුදලක් ඔය. ඔපි මට නම් හිතා ගන්නටවත් බෑ එලියස් අයියේ. ආ හා 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 ඔය මේ පොඩි උන්ට හොඳට කණ්ඩ බොණ්ඩ දීලා ඇඳුමක් පැළඳුමක් අරන් දීපන්. මට ටික දුහකට ආයේ මෙහාට එන්න වෙන එකක් නැහැ. අර මොකෝ කියන්නේ දොර ගමනක් යන්න තියෙනවා. කොහෙද යන්නේ? එලියස් අයියේ.
Celestino. Celestino. Oh. Ah. Hey, me. Magadi enaga mang mata me Elias appu mulichuna. Habata? Mokai kiyanne? Unda kiyanti issela man kiwwa. Ara vidanige idame ge kalaṭa vela vidanith ekka ottuwal allinne nathuwa mokak hari wedak polak karaganna kiyala. Oya kiyena vidihata me indivi. Balu walige unu puruke dala tibbat ඇදේ ඇරෙන්නේ නැහැ කියනවනේ. මෙයා කිනා දන්න කර්මාන්තයකුත් නැති එකේ. ඔය ඉන්න විදිහටම ඉන්නම් කියලා. මං සලී ටිකක් අතට දීලා කිව්වා මේකෙන් මොනවා හරි වෙලඳාමක් හෙලඳාමක් කරන්න කියලා. ඔය කිව්ව විදිහටම කරાવી. බලාන ඉන්නකෝ. හැම පැත්තෙම වැරදිලා පස්ස පැත්ත බිම ඇනගෙන ඉන්න වෙලාවේ මෙතා පාර නම් එලියස් අප්පු මොකක් හරි දෙයක් කොරයි සෙලස්තිනෝ එහෙනම් මොකක් හරි දෙයක් කොරයි ඒත් මට නම් හැකයි කොමිනක අවිද්දක් ඉන්න කොමිනක හරමකෝ නගාට හරමානිසා මොනා හරි කීවද මං දැක්ක ඇයි අපේ ගෙවල් පැත්තට එනවා මං ඇයිව මගහැරලා තමයි මේ පැත්තෙන් ආවේ අනේක කොච්චර හොඳද නගා ඔය හරමානිසා හදානේ නගාට ගිනි ගෙඩියක් දෙන්න ගිනි ගෙඩියක් කිව්වේ නගාව මේ ගමෙන් පන්නාන යන්න සූටියා කොහොමද මේක දන්නේ තේපා තමයි මට කිව්වේ. හවඩියයි කුමතේරියයි දෙන්න කියලා තියෙනවා හරම අනිසාට නගව මේ ගමෙන් පන්නාන යන්න කියලා. හොඳ. දැන් සූටිය ඔය කතාවේ දෙන්නගෙන් ඇහුවද? ඇහුවා. උන් දෙන්න එහෙම කියලා තියෙනවා තමා නග. ඉතින් ඇයි එහෙම කියලා තියෙන්නේ? ඌ ගැන දුක හිතුණා කියන්නේ. හොඳ වෙලාවට මං හර්මානිස මගහැරලා මේ පැත්තට ආවේ. නගා ආයෙත් ඔය හර්මානිස ආවොත් නගා මගහැරලාම යන්නේ. හවඩියයි කුමතේරිසෝ කියන්නේ සූටියාගේ ගජ යාළුවනේ. ඉතින් එහෙම තියෙද්දි ඇයි හර්මානිස් ගැනම දුක හිතුනේ? ඒ අතමජ්ජාතියොන්ට මට වඩා ඌව ලොකු උනා. ඒකල්ල හිටම් මේකට තමයි කරුමේ කියන්නේ නගා කරුමේ